ආයුබෝවන් අද අලුත් මාසයක් ඔක්තෝබර් මාසයේ පළමුවෙනිදා අද අපේ සිනමා ඉතිහාසයේ අපූර්ව චිත්‍රපටයක් තිරයට ආපු දවසක් කෙනෙක් තමගේ ජීවිතයේ අනන්‍යතාව සොයා ගිය අපූර්ව චාරිකාවක් ගැන විග්‍රහ කරපු වැදගත් චිත්‍රපටයක් 70 දශකයේ අපේ සිනමාවට බිහි වුණු විශිෂ්ට ගණයේ සිනමා කරුවන් අතර මහා පෙරලිකාරෙක් වසන්ත ඔබේසේකර පෙරදෙනිය විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලැබ පුවත්පත් කලාවේදියෙකු හැටියට දිනමින හා ඩේලි නිවුස් පුවත්පත්වල සේවය කළ ඔහු තිරනාටක රචකයෙකු ලෙස සිනමාවට එක්වන්නේ සත් සමුදුර චිත්‍රපටේ එයින් පසු වෙස්කත්තෝ නැමති ඔහුගේ මුල්ම චිත්‍රපටය නිර්මාණය කරනවා වෙස්කත්තෝ අපේ සිනමාවේ මහා සිනමා විචාරක ජයවිලාල් විලේගොඩගේ අවසාන සිනමා විචාරය විලේගොඩ මහත්මයා කියන්නේ මෙන්න මේ ආකාරයට මතු බලාපොරොත්තු තබාගත් යුතු අලුත් සිනමාකරුවෙකු දොරට වැඩ ඇත කොහොම වුණත් එින්නේ හා වසන්ත ඔබේසේකරගේ සිනමාවේ සිදුවන විපර්යාසයන් ඔහු අපට දුන්න සිනමාවේ අපූර්ව අත්දැකීම් විලේගොඩ දැකගත්තේ නැහැ ඔහුට දැක ගන්නට වාසනාව ලැබුණේ නැහැ තීර්ථයාත්‍රා වසන්ත ඔබේසේකර නිර්මාණය කරන නමවැනි චිත්‍රපටය මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මේනකා ගිනි කූරක ගිනි ගල්ලක් ඒක කඩදාසියක් ඇවිදිනවා ඒ කඩදාසිය ඇවිලෙනකොට අපිට දකින්නවා යුවතියකගේ මුහුණ ඒ සමග අපිට වෙන්නේ රතු පාට රෝස කුසුමකට රෝස මල අරගත්තු මේ යුවතිය එය බඳුනකට දමනවා ඊට පස්සේ අපි දකිනවා රෝස මලි සමීප රූපය මේ සිනමා කාව්‍ය ආරම්භන්නේ අන්නේ ආකාරයට මේ යුවතිය මේනකා කියලා අපි දැනගන්නේ පස්සේ ඇය ධනවත් පවුලක දියණි මේ ඇයි කවුද ඇගේ ජීවිතය ඉතාම හොඳින් ගලාගෙන යනවා අම්මයි තාත්තයි අතර ආදරේ ඉතාම හොඳ යහපත් මිතුරෝ ඉන්නවා හැබැයි එක මොහොතක මේ ජීවිතය අනපේක්ෂිත ලෙස වෙනස් වෙනවා ඒ සයිමන් කියන පුද්ගලෙ හම්බ වෙනවා සයිමන් මට ඔබ නැති උනේ අස්පනා පිට කියලා වචනයක් කියනවා මේ සමග මේනකා ගත කළ ජීවිතයේ අපූර්වත්වය බිඳ වැටෙනවා මේනකාට සිද්ධ වෙනවා තමන් කවුද කියලා හොයා යන්නට මෙතුවක් තමා වටා සිටි සියලු දෙනාට වඩා වෙනස් අතීතයක් ඇයට තිබුණාය කියලා ඇය සොයා යනවා ඇයට සිද්ධ වෙනවා ඇගේ අනන්‍යතාව සොයන ඉතාම සියුම් තිරනාටකයක් මනුෂ්‍ය ජීවිතය විවරණය කරන්නට වසන්ත ඔබේසේකර නිර්මාණය කරපු මේ චිත්‍රපටය හරි විවාදාත්මක වුණා මේ විවාදාත්මක උනේ ඔහු ඊට පෙර කරපු දඩයම කැඩපතක ඡායා දොරකඩ මාරාව වෙස්කට්තු නැතන් වල්මත්තු වගේ චිත්‍රපටවලට වඩා වෙනස් ජීවන අර්ථයක් සොයා යන්නට නැතන් කෙනෙකුගේ ජීවිතයේ අභ්‍යන්තරය සොයන්නට වසන්ත ඔබේසේකරගත්තු වෑයම නිසා මේ චිත්‍රපටය සහ මුලින්ම නිලියකගේ චිත්‍රපටයක් මාසේ කියන්නේ මේ චිත්‍රපටයේ යසෝදා විමල ධර්ම කළ අපූර්ව රංගනය ඇය තම විශිෂ්ට අන්දමින් මේ මේනකාගේ චරිතය ගොඩනගනවා ඒ වගේම ජෝබේ වික්‍රමයන් සයිමන්ගේ චරිතය ගොඩනගනවා ඒ වගේම තමයි මේ ගැටලුවට මුහුණ දෙන ඇය හදාගත් මව්පියා රවීන්ද්‍ර රන්දිනී සහ වීනා ජයකොටි මේ චරිත අපූර්වට නිර්මාණය කළා මම හිතන්නේ වසන්ත ඔබේසේකර නිර්මාණය කරන ලද චිත්‍රපට අතර විචාරකයන්ගේ ලොකු ප්‍රසාදයක් ලැබුණේ නැත්තේ මේ ඔහුගේ රිද්මයට වඩා වෙනස් වීම නිසා හැබැයි කාලාන්තරයත් එක්ක හැරී බලනකොට මේ චිත්‍රපටයේ මහා අපූර්ව අත්දැකීමක් අපට ගෙනෙනවා චිත්‍රපටය නිෂ්පාදනය කළේ ජාතික චිත්‍රපට සංවර්ධන අරමුදලේ සහයෝගයෙන් යුතුව තැප්‍රබයින් චිත්‍රපට වෙනුවෙන් චන්ද්‍රන් රත්න තිරනාටකය රචනා කළේ වසන්ත ඔබේසේකර ඒ වගේම තමයි සමාජ පරිසරයන් කේන්ද්‍ර කරගත්තු ජයනාත් ගුණවර්ධනගේ කැමරාකරණය ජයනාත් වසන්ත ඔබේසේකරත් එක්ක එකතු වෙච්ච දෙවන අවස්ථාව එල්මෝ හැලිඩේ මේ චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියා
සංගීතවත් කළේ රෝහණ වීරසිංහ. වසන්ත බේසේකර මේ චිත්‍රපටයේදී අපූර්ව ජීවිත විවරණයක් දෙනවා. මේනකා තමන්ගේ යතර නාට්‍යයක රංගපාන තමන්ගේ සගයන් එක්ක ජීවිතයත් වේදිකාවත් ලෝකේ අපි හැමෝම නළුවෝ කියලා කියන මේ රංග මණ්ඩලක ඒ වගේ. ඇය අනන්‍යතාවයේ සොයාගෙන ගිහිල්ලා බලනකොට ඒ අනන්‍යතාවයේ තවදුරටත් ඇයට ගැවසෙන්නට බෑ. ඇයට නැවත අතන්නට යන්න ඕන. ඇගේ තීර්ථ යාත්‍රාව සිද්ධ වෙන්නේ එහෙම. මේක තමයි වසන්ත බේසේකරගේ මුල් සිනමා කුදු සියල්ලට වඩා සමහර වෙලාවට අපිට නොදැනෙන්නට ඇත්තේ ඇතැම් විචාර කරන නොදැනෙන්නට ඇත්තේ මේ චිත්‍රපටයේ තිබෙච්ච අපූර්ව මානුෂික ගුණංග. ඔහුගේ වෙනත් චිත්‍රපටවල තිබෙච්ච වේග රිද්මයට වඩා වෙනස් සිනමා ශෛලියක් ඔහු මේ චිත්‍රපටය තුළ උපයෝගී කරගත්තා. එවර ජනාධිපති සම්මානවලදී මේ චිත්‍රපටය හොඳම චිත්‍රපටය හැටියටත් වසන්ත බේසේකර හොඳම අධ්‍යක්ෂණය හැටියටත් සම්මාන දිනාගත්තා. ජෝබේ වික්‍රම හොඳම සහාය නළුවා හැටියට සම්මාන දිනාගත්තා. තිරනාටකයට සම්මාන ලැබුණොත් තීර්ථ යාත්‍රා චිත්‍රපටයට. කෙසේ වෙතත් යසෝදා විමල ධර්මගේ රංගනය සම්මානයට පාත්‍ර නොවීම එක්තරා ආකාරයක විමතියකට කාරණාවක්. කෙසේ වෙතත් ඇගේ රංගනය ඉතාම විශිෂ්ට රංගනයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. එය නැවතත් කිව යුතුයි. චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණෙන් විමල් දේශප්‍රිය දායක වුණා. ආලෝකකරණෙන් ආර්යරත්න පෙරේරා රෝහණ ප්‍රේමචන්ද්‍ර ඇතුළු සම්බන්ධ වුණා. කලා අධ්‍යක්ෂණය කළේ පැට්‍රික් ඩේවිඩ්. අංගරචනය කළේ රංජිත් මතගවීර. චිත්‍රපටයේ ශබ්ද පරිපාලනය ලයිනල් ගුණරත්න. නිෂ්පාදන කළමනාකරු මැල්කම් මන්තාරා. නිශ්චල් ඡායාරූප මහේන්ද්‍ර ජයසුන්දර. කොණ්ඩ සැකසුම ලලිත් ධර්මවර්ධන. චිත්‍රපටයේ සෙසු චරිත නිරූපණය කළා යසෝදා විමල ධර්ම, ජෝබේ වික්‍රම, රවීන්ද්‍ර රන්දෙනි, වීනා ජයකොඩි, චන්න පෙරේරා, විල්සන් ගුණරත්න, චිත්‍ර වරකගොඩ, චාන්දනී සෙනවිරත්න, සමන්නාතා උදහෙට්ටි, සෞම්‍ය ලියනගේ, සසන්ති ජයසේකර, මාලි ජයවීරගේ, හංසමාලා චානකි, ඉරන්ති වික්‍රමසිංහ, රවීන්ද්‍ර එසස්, එවගේම ගුණවර්ධන හෙට්ටිආරච්චි, හිරන්ත මහතන්තිල, සුශිලා කෝට්ටගේ, රමණී ෆොන්සේකා. චිත්‍රපටය කොළඹ රීගල් ඇතුළු සම්භාවනීය පස්වන ප්‍රදර්ශක මණ්ඩලයේ තමයි තිරගත කළේ. තීර්ථ යාත්‍රා මිනිස් ජීවිතය පිළිබඳ අපූරු කදිම විවරණයක්. එවැගේම වසන්ත බේසේකරගේ අපූරු චිත්‍රපටයක්. නිලියක් විසින් සහ මුලින්ම තමන්ගේ අතර ගෙන යන චිත්‍රපටය.